අපේ රටේ ගුවන් විදුලි නාට්‍ය ඉතිහාසයේ වඩාත්ම ජනප්‍රිය ගුවන් විදුලි නාට්‍ය කවරෙක්දයි අසු කල ඒට දෙන්නට තිබෙන හොඳම පිළිතුර එකම පිළිතුර නිවැරදි පිළිතුර මුවන් පැලැස්සය. ගුවන් විදුලි ඉතිහාසයේ ස්වර්ණමය යුගයේදී වසර ගණනාවක් පුරා එක දිගට සෑම සඳුදාවකම රාත්‍රී 8:30ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයෙන් විකාශය වෙච්ච මේ අපූරු නාට්‍ය වසර ගණන මම හිතන්නේ අදටත් විකාශනය වෙනවා. වරින් වර වෙනත් වෙනත් ලේඛකයන් අතරින් රචනා වෙමින් වර්තමානයේ ශ්‍රී මාල් පද්මකුමාර මහතා තෙම දන්නා තරමින් මේ අරින් රචනා වෙච්ච මේ නාට්‍ය ආරම්භ වෙන්නේ 1960 ගණන්වල මුදල් නායක සෝමරත්නන්ගේ කෘතියක් හැටියට. පසුව එය නව මුවන්පැලැස්ස නමින් වික්ටර් මිගල් විසිනුත් ධර්මශ්‍රී මුණසිංහ විසිනුත් රචනා කරනු ලැබුවා. මේ කෘතිය මුලින්ම සිනමාවට නැගෙන්නේ බිනරමලි නමින් 1969 අවුරුද්දේ. හැබැයි ඉන් වසර ගණනාවකට පසු මුවන් පැලස්ස නැවත නිෂ්පාදනය වෙනවා. එක වතාවක් නොවේ තුන් වතාවක්ම නිෂ්පාදනය වෙනවා. ඊට අමතරව මුවන් පැලස්සේ චරිත ඇතුළත් කොටගෙන මුවන් පැලස්සේ කදිරා නමිනුත් චිත්‍රපටයක් නිර්මාණය වෙනවා. මේ කතා කරන්නේ මුවන් පැලස්ස නමින් ආපු මුල්ම චිත්‍රපටය ගැන. එය 1979 මැයි මාසේ 25 වෙනිදා තමයි තිරයට ආවේ. මේ චිත්‍රපටය ආරම්භ වෙන්නේ හරි අපූරු ආකාරයකට. මේ සැකිලි රූප නැත්තම් කාටුන් මගින් මුවන් පෙළක් මෝ රංචුවක් තිරය මත දිව යනවා. ඒක තමයි නාමාවලිය යන්නේ. ඒ වගේම ඇහෙනවා අපේ ජනකවියක් ලස්සන හිමවතේ මාවි පැසෙන්නේ පණ්ඩිත අමරදේවයන්ගේ හඬ. ඊට පස්සේ චරිත හඳුනා දෙනවා ගීතේ කවියෙම. මේ ගමේ වෙසෙන නාමලී සොබනා සිරදුව පරදන රුබිනා දිරෙනම්. ඒ නාමලී මාලි ෆොන්සේක. ඇගේ අත ගන්නා හැඩි දැඩි තරුණා උක්කු බණ්ඩා යන ගොවියකු වටිනා. ඒ කියන්නේ වොලි නානයකාර. එඩිතර කමිනා අගතැන් දරණා කැලේ රචින්දා කදිරා හපනා. මේ කදිරා ගැන මෙන්න මේ චරිත තමයි මේ චිත්‍රපටයේ නැත්නම් මුවන් පැලැස්සේ පාදක වෙන්නේ. කදිරා චරිතය ඊට පස්සෙත් චිත්‍රපට ත්‍රිත්වයේමත් කදිරා නමින් ආපු චිත්‍රපටයනොත් නිරූපණය වුණා. මේ එකම චරිතය හැමදාම රඟපෑවේ හොරෙක්ස් කොඩික් පිළි. ඒ වගේම මේ කදිරාට පෙර එබඳු චරිත තිබුණේ වෙඩික්කාරය. වෙඩික්කාරය හිටියේ බිනර මලී චිත්‍රපටයේ. බිනර සසුදු බණ්ඩා චිත්‍රපටයේත් ඒ චරිතය හැමම තිබුණා. ඒ රඟපෑවේ පියදාස ගුණශේකර මුල් චිත්‍රපටේ. කොයි හැටි වෙතත් මේ චිත්‍රපට ත්‍රිත්වයේම සහ කදිරා චිත්‍රපටයේ කදිරාගේ චරිත රඟපෑවේ මේ නොබෝදා අපාතරින් සමුගත් වූ රෙක්ස් කොඩික් පිළි. මේ ගමේ ඉන්න මුවන්පැලැස්ස සිටපු ලස්සනම ගෑන ළමයා තමයි පුංචිරාලගේ දුවණිය වෙච්ච නාමලි. ඇය උක්කු බණ්ඩාට තමන්ගේ කැමැත්ත කියලා තියෙනවා. මේ ගමේ ඉන්න තණ්හාධිකයා ඒ වගේම කට්ට කෛරාටික වෙට්ට පිත්තල මිනිසයා තමයි ගමේ ආරච්චි. දෙවෙනි කොටස වෙන ආරච්චිල කෝරළි මහත්තයෙක් බවට උසස් වීමක් එනවා. හැබැයි ආරච්චිල කාට පාට දැම්මත් තමන්ගේ මැණිකට නම් බයයි. මේ ගමේ ඉන්නවා චණ්ඩියෙක්. ඒ වගේම හරි හිත හොඳ මිනිසෙක්. ඔහු තමයි කදිරා. කදිරා බය නැත්නම් කදිරා කීකරු වෙද මහමාට විතරයි. තවත් ගමේ ඉන්න විවිධ චරිත. ඉන් වැදගත් එක්කෙනා පිනා. අහිංසක මෝඩ මිනිසෙක්. ඒ වගේම මල්හාමි මාමා. ඕපාදූප පතිරා. මේ මල්හාමි මාමා කට කතාවක් යනවා නාමලී කදිරයි අතර සම්බන්ධයක් තියෙනයි කියලා. මේ නිසාම උක්කු බණ්ඩත් නාමලිත් අතර විරසකයක් ඇති වෙනවා. හැබැයි ඔය අතරේ වැද්දෙක් වලහෙක් එක්ක පොරබදිද්දී එතන ඉන්න වැඩි තරුණියව බේරාගන්න කදිරා සමත්. කදිරා තරුණියව තමන්ගේ පැලට අරගෙන යනවා. ඔය අතර වාරේ කදිරා හින්ද තමන් ගැබ් ගත්තායි කියලා යන කතාවක් හින්දා නාමලි ගෙදර හැරලා යනවා. වෙදමාමා මැදිහත් වෙලා උක්කු බණ්ඩගේ හිතේ තියෙන සංකාව නවත්තලා මේ ප්‍රශ්නේ විසඳනවා. උක්කු බණ්ඩා පුංචිරාලත් එක්ක එකතු වෙලා නාමලිව ගෙදරට ගේන්න නැත්තම් සහේට ගන්න පැලකුත් හදනවා. ඔන්න ඔය අතර වාරේ සිලිඳුව පැහැරගත්තයි කියලා වැද්දෝ ඇවිල්ලා ආරච්චිලට පැමිණිලි කරනවා. ආරච්චිත් නිකන් ඉන්නේ නැහැ කදිරාගේ පැලට ගිනි තම්පනවා. එදා හවස පොලිස් නිලධාරීන් එක්ක ආරච්චිල ගෙදර සාදයක් පවත්වනවා. කදිරා එතන පැනලා තුවක්කුවත් අරගෙන යනවා. මේ අතර වාරේ නාමලීට අතවර කරන්න සැරසෙන හඳුනාට කදිරා පහර දෙනවා. පොලිස් නිලධාරු ඇවිල්ලා කදිරාව වට කරනවා. මේ වෙඩි හොමාරුවේදී සිලිඳු මිය යනවා. නාමලි උක්කු බණ්ඩාට බාර දෙන කදිරා සිලිඳුගේ ප්‍රාණ නැති සිරුරත් අරගෙන කැලෑව දිනවා. මං ආයි මිනිස්සු එක්ක ජීවත් වෙන්න එන්නේ නෑ මාමා. මට පුරුදු විදියට සතා සර්පයා එක්ක ජීවත් වෙනවා කියලා ඔහු වෙද මාමට කියනවා. මේ තමයි
මුවන්පැලැස්ස පළම කෘතියේ කතා තේමා. මේ චිත්‍රපටය තිරගත වුණ දවසේ ඉතාම වැදගත් දෙයක් සිදු වුණා. පළවෙනි වතාවට හෙලිකොප්ටරයක් රට පුරාම ගියා මේ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා. මුවන්පැලැස්ස බැනර එක දාගෙන මුවන්පැලැස්සේ ලීෆ්ලට් රට පුරා බෙදමින් මුළු වතාවට හෙලිකොප්ටරයක් ගියා චිත්‍රපටය ආරම්භ කරපු දවසේම. ඒ වගේම මේ චිත්‍රපටයේ මුල් දවස් 30දී ආදායම ලක්ෂ 17ක් ඉක්මවා ඒ කාලේ මතක තියාගන්න බැල්කනි ටිකට් එකක් රුපියල් 4යි. එතකොට හිතා ගන්න පුළුවන් කොච්චරද ආදායම කියලා. සිනමා කෘතිය මුල් වතාවට ප්‍රථම වට ශාලා 3ක දර්ශන 3 මේ දවස් 100 පෑන්නුව චිත්‍රපටයේ පළවෙනි කොටස තිරගත වෙද්දිම එහි දෙවෙනි කොටස වර්ණ සිනමා කෘතියක් හැටියට වැඩ ආරම්භ කරනු ලැබුවා. මුවන්පැලැස්ස චිත්‍රපටය නිෂ්පාදනය කළේ එය ගුවන් විදුලියේ අනුග්‍රහය දැක්වූ ලින්ටන් ස්ටේලස් අධිපති බී මුනිදාසද සිල්වා. ඔහු චිත්‍රපට නිෂ්පාදනයට අවතීර්ණ වෙන්නේ මේ මුවන්පැලැස්ස චිත්‍රපටයත් එක්ක. අධ්‍යක්ෂණය කළේ ධර්මශ්‍රී කල්දේරා. තිර රචනය සහ දෙබස් ලිව්වේ ධර්මශ්‍රී මුණසිංහ. චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය කළේ ඩැනී ඩබ්ලිව් පතිරණ. සංස්කරණය කළේ එම්.පී. රූපසේන. සංගීත අධ්‍යක්ෂණය කළේ ප්‍රේමසිරි කේමදාස. චිත්‍රපටයට ඇතුළත් ගීත ලස්සන හිමවතේ මාවී පැසෙන්නේ චිත්‍රපටයේ ආරම්භයේදී W.D. අමරදේව විසින් ගායනා කරන ලැබුවා. පාලුගමේ පාලු පැලේ පාලු මකන්නට උක්කු බණ්ඩත් නාමලිත් ගායනා කළා. T.M. ජයරත්නත් මාලිනි බුලත්සිංහලත් තමයි චිත්‍රපටයේ ගීතය පසුබිම් ගායනා කළේ. රොයි 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 රෝ කියන වැදි දරු නැලබිලි ගීතයත් චිත්‍රපටය ඇතුළත් වුණා. ඒ වගේම නාමලි කුමාරී නාමලෙන් උපන්නේ අජන්ත රණසිංහ රචනා කරපු ගීතය නාමලිට උපහාසයට ගමේ සෙසු යුතුව ගානා කළා. ගීත ගායනා කළේ මලිනි බුලත්සිංහල නිරංජල සරෝජනී ඇතුළු පිරිස. රොයි 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 දරු නැලවිල්ල ගානා කළෙත් මලිනි බුලත්සිංහල. M.S. ප්‍රනාන්දු ඇතුළු පිරිස ගායනා කළා. අර කොළඹ ඉඳන් ආපු ලිපිකරුවෝ නැත්තම් නිලධාරීන් පිරිස ආරච්චිලගේ ගෙදරට වෙලා තවත් සාදේවිදී පැරඳ කඩුකස්ථාන ගමට නම්බුවගෙමට කියන ගීතය ගායනා කරනු ලැබුවා. චිත්‍රපටයේ වේශ නිරූපණ ඊබට් විජේසිංහගෙන්, කලා අධ්‍යක්ෂණය ඇහැලියගොඩ සෝමතිලක සහ ලයනල් සිල්වාගෙන්, නටුම් අධ්‍යක්ෂණය රොනල් ප්‍රනාන්දුගෙන්, ශබ්ද පරිපාලනය ජෝජ් මනතුංගගෙන්, රාජ්‍ය චිත්රපට සංස්ථා චිත්‍රාගාරයේදී ශරණ අධ්‍යක්ෂණය කළේ ස්වර්ණපාල සූර්යාරච්චි, නාමාවලිය කළේ රැඬුවේ A.D. රංජිත් කුමාර්, ගීත පටිගත කළේ ලාල් දිසානායක, වෙඩි පිපරවී මෙහෙවීම ජොනි ඩි හෝට්ගෙන්, නිෂ්පාදන සහාය රෝහිත සිල්වාගෙන්. මේ චිත්‍රපටය රූපගත කළේ ගොඩකවෙල, ඇඹිලිපිටිය, උඩවලවේ සහ කැලණිය ප්‍රදේශවලදී. චිත්‍රපටයේ චරිත නිරූපණය කළ රෙක්ස් කොඩිපලි කදිරා හැටියට, මාලිනි ෆොන්සේකා නාමලි හැටියට, වොලි නානායක්කාර උක්කු බණ්ඩා හැටියට, වීනා ජයකොඩි සිලුන්දු හැටියට, හ්‍යුගෝ ප්‍රනාන්දු ආරච්චිල හැටියට, රත්නාවලි කැකුණවෙල මැණිකේ හැටියට, ගැමුණු විජේසූරිය වෙදමාමා හැටියට, ධර්මශ්‍රී මොනසිංහ මල්මාම හැටියට, ෆ්‍රෙඩි සිල්වා පිනාලෙස, දේවිකා කරුණාරත්න බිසෝ හැටියටත්, පියදාස විජේකොන් වැදි නායක ලෙසත්, ලිලියන් එදිරිසිංහ වැදි නායිකාව ලෙසත්, එස්.ඒ. ජේම්ස් නාමලිගේ පියා පුංචිරාල හැටියටත්, කිංස්ලි දිසානායක උන්ඩියා ලෙසත්, රල්ෆ් විජේසේකර හඳුනා ලෙසත්, එවගේම දයානන්ද සල්වතුර, සිරි පතිරණ, මෝතිලාල් ගුණසේකර, සුශිලා කූරගම, චම්පා අරුක්ගොඩ ආදීන් මේ චිත්‍රපටයේ සෙසු චරිත නිරූපණය කරනු ලැබුවා. මුවන්පැලැස්ස චිත්‍රපටය මංගල දර්ශනය පැවැත්වේ 1979 මැයි මාසේ 25 වෙනිදා කොළඹ රීගල් සිනමාහලේදී. චිත්‍රපටය තිරගත වුණේ මරදානේ එල්ෆින්ස්ටන්, රාජගිරේ ඉම්පාල, දෙහිවල ට්‍රියෝ, මහරගම නැෂනල්, වත්තල ගැමුණු, මොරටුව ටවර්, කළුතර නිව් මිනර්වා, ගාල්ලේ සරසවි, හලාවත සාගර, මාතර බ්‍රෝඩ්වේ, කුරුණෑගල මොඩර්න්, රත්නපුර ජෝති, අනුරාධපුර සිත්තම්පලම්, මහනුවර වෙල්ස් ඇතුළු සිනමා ශාලාවලදී. මේ චිත්‍රපටය ආරම්භක සියලු සිනමා ශාලාවල දවස් 50ක් තිරගත කරවීමට සමත් වුණා. එවගේම කුරුණෑගල මොඩර්න්, මරදානේ එල්ෆින්ස්ටන්, මහනුවර වෙල්ස්, වත්තල ගැමුණු, මහරගම නැෂනල් යන සිනමා හල්වල දින 101ක් ප්‍රදර්ශනය කරනු ලැබුවා. මේ චිත්‍රපටය ප්‍රදර්ශනය අතින් මෙන්ම ආදායම අතිනුත් ඉතාම සාර්ථක චිත්‍රපටයක් වුණා. මේ චිත්‍රපටය විචාරකයන්ගේ ලොකු ප්‍රසාදයට පත් වුණේ නැහැ. හැබැයි මේ චිත්‍රපටයේ ලොකු ප්‍රශ්නයක් තිබුණා ප්‍රේක්ෂකයන් අතර. මොකද මේ චිත්රපටය හැදුනේ ගුවන් විදුලියේ නාට්‍යයක් හැටියට. මේ නිසා එය ශ්‍රවණය කරේ ඒ හඬ ශිල්පීන්ගේ හඬ ඇසුරේ. හ්‍යුගෝ ප්‍රනාන්දුට හ්‍යුගෝ ප්‍රනාන්දුත්, මේ සෙසු වලි නානායක මාලිනි ෆොන්සේකා නාමලි හැටියටත් මේ දෙබස් කැවුව මේ චිත්‍රපටය. හැබැයි
ඔළුවෙ තිබුණේ ප්‍රේක්ෂකයන්ට ගුවන් විදුලියේ තිබිච්ච හඬ. වොලි නායකනාකාර චිත්‍රපටයේ ගුවන් විදුලියේ එකම චරිතය නිරූපණය කරනු ලැබුවා. මේ එකතකින් වාසනාවක්. මිනිසා ඔහුගේ හඬ පිළිබඳ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. කෙසේ වෙතත් මැණිකේ ලෙස රඟපාපු රත්නාවලී කැකුණවෙලත් ඇය ගුවන් විදුලියේත් ඒ වගේම චිත්‍රපටයේ එකම චරිතය නිරූපණය කරනු ලැබුවා. සෙසු අය සිනමා නළුවිදයන්. මිනිසා දෙවනි චිත්‍රපටයට එන විට මේ චිත්‍රපටයට දායක වෙන වෙච්ච සිනමා නළුවිලියන් වෙනුවෙන් අර සුප්‍රකට ගුවන් විදුලි හඬ නළුවන් විසින්ම දෙබස් කවුණු ලැබුවා. හියුගෝ ප්‍රනාදුර විජේරත්න වරකාගොඩක් ඒ වගේම ෆ්‍රෙඩි සිල්වා රඟපාපු පිනාගේ චරිතය ගැමුණු විජේසූරියත් මේ ආදිවාසීන් අර ප්‍රසිද්ධ ගුවන් විදුලි චරිතවලට ආකාරයටම දෙබස් කවුණු ලැබුවා. මුල් චිත්‍රපටයේ එය එසේ සිදු වූයේ නැහැ. ඒ චිත්‍රපටය අතිශය සාර්ථක වුණා.